ආයුබෝවන් මගේ චූටි දුවේ පුතේ කල්තොට රෝහණ විද්‍යාලයේ YouTube පාසල තුලින් මම අද ඔයාලා හමුවට එන්නේ පහ ශ්‍රේණිය ගණිතයේ විෂයට අදාළ වෙන පරිමාව හා ධාරිතාව කියන පාඩමත් එක්ක ඕගොල්ලෝ සමග සාකච්ඡා කරන්න. එතකොට දරුවනේ මේ පරිමාව හා ධාරිතාව කියන පාඩම අපිට පහ ශ්‍රේණියේදී විතරක් නෙමෙයි 3ේදී 4ේදී හම්බුණා. එකේ දෙකේදීත් අපි පරිමාව හා ධාරිතාව ඉගෙන ගත්තා. ඔයාලට මතක ඇති පාට වතුර අරගෙන එක එක ප්‍රමාණයේ භාජන ගෙනහල්ලා ගෙදරින් ඒවට අල්ලන ප්‍රමාණය නිමාණය කරා. එහෙම නේද? ඊට පස්සේ තහවුරු කරගන්න අපි මැනලා බැලුවා. එහෙම කරා. එතකොට මේ හා සමානව අපිට පහ ශ්‍රේණියේදී ඊට වඩා වැඩිපුර පරිමාව හා ධාරිතාව පාඩම ඔස්සේ ඉගෙන ගන්න හම්බ වෙනවා. එතකොට දරුවනේ අපි මුලින්ම දැනගන්න ඕන මොකද්ද මේ වචනේ තේරුම මොකද්ද කියලා. එතකොට මම මුලින්ම අහන ප්‍රශ්නේ තමයි ඕගොල්ලන්ගෙන් පරිමාව හා ධාරිතාව කියන්නේ මොකද්ද කියලා. අපි ඒක හොඳට හඳුනගෙන ඉන්න ඕන මේ විෂයය මේ පාඩම යට විෂයයේ මේ පාඩම යටතේ කරුණු ගොනු කරන්න නම් කවුද දන්නේ කියන්නකෝ පරිමාව කියන්නේ මොකද්ද ධාරිතාව කියන්නේ මොකද්ද කියලා දන්න අය අත උස්සන්න බලන්න. හොඳයි, ගොඩක් අය දන්නවා නේද? අපි දන්න අයගේ දැනුම වර්ධනය කරගන්නත් එහෙම නැත්නම් සමහර දේවල් පැටලිලා තියෙනවා. මේ පැටලිච්ච දේවල් නිවැරදි කරගන්නත් නොදන්නා හැමෝටම හොඳින් දැනගන්නත් බලමු පරිමාව හා ධාරිතාව කියන්නේ මොකද්ද කියලා. පරිමාව කියලා කියන්නේ දරුවෝ තියෙන ප්‍රමාණය. මොකද්ද පරිමාව කියන්නේ? තියෙන ප්‍රමාණය. ධාරිතාව කියන්නේ අල්ලන ප්‍රමාණය. අපි වතුර බෝතලයක් ගත්තොත් ඒ වතුර බෝතලය පිරෙන්න වතුර දාන්න පුළුවන් නේද? ඔව්, දැන් අපි ඉස්කෝලේ ගේන වතුර බෝතලෙත් ඒ වගේ පිරෙන්න දාන්න පුළුවන්. කලයක් ගත්තාම, බාල්දියක් ගත්තාම එහෙම දාන්න පුළුවන්. එතකොට අපි කියනවා ඒකේ පරිමාව පිරිච්ච ඔක්කොටම තමයි ධාරිතාව කියලා කියන්නේ. මොකද කියන්නේ? ධාරිතාව කියලා. නමුත් මේ වතුර ටිකක් අපි අඩු වුණාට පස්සේ ටිකක් තියෙනවනේ බෝතලේ. එහෙම නේද? ටිකක් තියෙනව නේද? ඒකට අපි කියනවා පරිමාව කියලා. මොකක් කියලාද කියන්නේ? පරිමාව කියලා. එහෙමනම් දරුවනේ ඔය පරිමාව හා ධාරිතාව කියන වචන දෙක අපි හොඳට හිතට ගන්නට ඕන. නැවත කියන්න මට පරිමාව කියන්නේ මොකද්ද? තියෙන ප්‍රමාණය නේද? ඒක පිළිලා තියෙන්න පිළිලම තියෙන්නත් පුළුවන්. පිළිලම තියෙනකොට අපි වෙනම වෙනස් කරනවා. ඊට අඩුවෙන් තියෙනකොට අපි අල්ලලා ඒකේ ටිකක් තියෙනකොට අපි කියනවා ඒකේ මෙච්චර පරිමාවයි තියෙන්නේ කියලා. ධාරිතාව කියන්නේ මොකද්ද එහෙනම්? භාජනයේ සම්පූර්ණ අල්ලන ප්‍රමාණය. දැන් ඕගොල්ලන්ගේ ගෙදර හැම ගෙදරකම තියෙනවා වතුර ටැංකියක්. බොහෝ ගෙවල් වල ශ්‍රී ලංකාවේ ගෙවල් වල නේද? එතකොට මේ වතුර ටැංකිය ගහලා තියෙන ප්‍රමාණය ධාරිතාව මෙච්චරක් කියලා නේද? දැන් ටැංකිය පිටලා උතුරලා යනවා කියන්නේ ධාරිතාව මිලිලීටර 500 ටැංකියක් නම් එච්චරයි. ධාරිතාව මිලිලීටර 500යි. ඔක ටික ටික අඩු වුණාට පස්සේ අපි ඒකට කියන්නේ පරිමාවගේ තියෙන ප්‍රමාණයට අපි කියන පරිමාව කියලා. එහෙනම් ඕගොල්ලන්ට තේරුණා නේද පරිමාව හා ධාරිතාව කියන්නේ මොකද්ද කියලා? ඔව්. එහෙනම් අපි බලමු අපි මේ පරිමාව හා ධාරිතාව පාඩම යටතේ තියෙන තවත් වැදගත් කරුණක් තියෙනවා. ඒක මොකද්ද කියලා ඕගොල්ලෝ සමහර විට මේවා දැකලත් ඇති, මීට කලින් අහලත් ඇති. එතකොට දරුවනේ මේකේ ඕගොල්ලන්ට පේන්න තියෙන ප්‍රශ්නේ මොකද්ද කියවමුකෝ. තේ හැන්දක ධාරිතාවයි මේස හැන්දක ධාරිතාවයි. එහෙම නේද? තේ හැන්දක ධාරිතාවයි මේස හැන්දක ධාරිතාවයි. එතකොට මේ හැන්දද ලොකු මේස හැන්දද? මේ බිංදුවේදී හැමලත් අපිට ඒක හොඳට හඳුනගන්න පුළුවන්. ලොකු මේස හැන්ද.
තැන්ද කියන්නේ කුඩා එකක්. අපි කලින් දවසක පාඩමකදී අපිට හම්බ වුණා අර මොනින්ම තවරමු කියන පාඩමේ මවබස. ඒකේ කියනවා දවසට ලුණු තේ හැන්දක් කන්න කියලා. නේද? නිවැරදි ප්‍රමාණය එච්චරක් කියලා අපි ඉගෙන ගත්තා. එතකොට එතෙන්දිත් අපි තේ හැන්ද ගැන ඉගෙන ගත්තා. එහෙනම් මේ පරිමාව ධාරිතාව පාඩමේ අපි ඉගෙන ගන්න ඕන තේ හැන්දක හා මේස හැන්දක අල්ලන ප්‍රමාණය. ඔයාලා ලියා ගන්න අමතක වෙනවට තේ හැන්දක කොච්චර ධාරිතාවක් තියෙනවද? කොච්චර ධාරිතාවද දරුවනේ? මිලිලීටර 5යි. ලියා ගන්නකෝ. මිලිලීටර 5යි. අපි කොහොමද ඒක ලියන්නේ බලමු. මෙහෙමද? පහයි M අකුරයි L අකුරයි. එතන ML කියන එක තියෙන්න ඕනේ සිම්පල් අකුරු. කැපිටල් අකුරු නෙමෙයි තියෙන්න ඕනේ සිම්පල් අකුරු. පහ. පහයි M L. පහයි M L. ඒක මොකේද? තේ හැන්දක. මේස හැන්දක එතකොට මේ වගේ දෙගුණයක් තියෙනවා. එහෙනම් කීයද? 10යි ml. මේ මොකද ml කියන්නේ? මිලිලීටර කියන එකේ ඒකකය අපි ලියන විදිහ. මිලිලීටර කියන එකේ ඒකකය ලියන විදිහ. එහෙනම් තේ හැන්දක මිලිලීටර 5යි. මේස හැන්දක මිලිලීටර 10යි. එහෙනම් අපිට දැන් තේරෙනවා මොකද්ද ලොකු එක මේස හැන්ද පොඩි එක තේ හැන්ද කියලා. අපි වෛද්‍යවරයෙක් ළඟට ගියාට පස්සේ එහෙම නැත්නම් අපි මොනවා හරි දියර වර්ගයක් පානය කරනකොට බෙහෙත් වර්ගයක් තමයි. එතන කියනවා මේස් හැන්දි මෙච්චරක් එහෙම නැත්නම් තේ හැන්දි මෙච්චරක් ගන්න එක එක වයස් ප්‍රමාණය කියලා. එතකොට අපි දැනගෙන ඉන්න ඕනේ දරුවනේ අපි ගන්න ඕන ප්‍රමාණය කොච්චරද කියලා. හරි. අපි බලමු අපිට ඊළඟට ඉගෙන ගන්න තියෙන්නේ මොකද්ද කියලා. මේ යටතේ අපිට විශේෂ කරුණු රාශියක් ඉගෙනගෙන තමයි ගණිත ගැටළු වලට අපිට යන්න තියෙන්නේ. එහෙමනම් මොකක්ද ලියලා තියෙන්නේ? ලීටර එකකට ඇති මිලිලීටර ප්‍රමාණය කොපමණද? මෙතෙන්දී මිලිලීටර කියන එක එකට ලියවෙන්න ඕන. මිලි වෙනම ලීටර වෙනම නෙමෙයි. නේද? මේකේ තියෙනව නේද මිලිලීටර කියලා එකට? අපි හදමු. මිලිලීටර කියලා කියන්නේ එකම වචනයක්. නේද? මිලිලීටර එතකොට ලීටර එකකට ඇති මිලිලීටර ප්‍රමාණය. ඒක යටින් උත්තරේ දාලා තියෙනවා ඕගලන්ට දැනගන්න. කියවන්නකෝ. L කියන්නේ ලීටර. එහෙනම් 1යි ලීටර. 1ක්. ලීටර 1ක්. ඊළඟට ලියද්දී සමානයි කියලා. සමාන ලකුණ සමානයි නේද? කොච්චරකට සමානයි? මිලිලීටර 100කට. එහෙමද? නෑ. එහෙනම් මිලිලීටර 1000කට. නේද? මිලිලීටර 1000කට 100 නෙමෙයි. තියෙන්නේ 1001.3 කියලා කියන්නේ 1000. එතකොට ওই චූටි චූටි කොටස් බින්දු 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 වගේ එකතු වෙලා 1000ක් එකතු වෙලා තමයි ලීටර එකක් හැදෙන්නේ. එතකොට අපි වාහනයකට තෙල් ලීටර ගහනවා නේද? ගෙදරට ගේනවා අම්මා ලාම්බු තෙල් ලීටර, පොල් තෙල් ලීටර, එහෙම දියර වර්ගනේ. දියර වර්ග මානින්න නෙමෙයි ලීටර කියන එකේ යොදා ගන්න අපි නේද? ඉස්සර කාලේ නම් බෝතල භාගය කාලය එහෙම භාවිත කරා. දැන් වැඩිපුර භාවිත කරන්නේ ලීටර මිලිලීටර එහෙම. නිවැරදි එක නිවැරදිව ගන්න පුළුවන් ලීටර සහ මිලිලීටර කියන එකක භාවිත කරන්නේ අපි. ඒකට ඕගොල්ලෝ මතක තියාගෙන ඕනේ එක කරුණක් තමයි පරිමාව කියන්නේ මොකද්ද? ධාරිතාව කියන්නේ මොකද්ද? එතකොට තේ හැන්දකට අල්ලන ප්‍රමාණය මේ මේස හැන්දකට අල්ලන ප්‍රමාණය. අපිට ජීවිතේ ගොඩක් වැදගත් මේ දේවල්. බොහෝ වෙලාවට වැදගත් වෙනවා. තනිත් එක තමයි ලීටර එකකට අල්ලන මිලිලීටර ප්‍රමාණය. ලීටර එකකට අල්ලන මට කියන්න උදාරුවෝ. එහෙනම් ලීටර භාගයකට. ලීටර භාගයකට මිලිලීටර කොච්චරක් තියෙනවද? 1000 භාගයක් කොච්චරද? 500යි මිලිලීටර. 500යි මිලිලීටර. එහෙනම් කාලා කියන්නේ කොච්චර කීයේ කොටසක්ද? ඔව් 4න් කොටසක්. 4න් එකක්. එහෙනම් 1000 4ට බෙදනවා. 1000 හැදෙන්නේ කීයේ වා හතරක්ද? 250 ඒවා හතරක්.
දෙසිය පණහ ඒවා හතරක් එතකොට කාලක් කියන්නේ මිලිලීටර 250යි ලීටර කාලක් භාගයක් කියන්නේ ලීටර මිලිලීටර 500යි ඔය වගේ තුන් කාල අපිට හදා ගන්න පුළුවන් නේද එහෙම හදා ගන්න පුළුවන් තුන් කාල කියන්නේ 250 වා තුනක් කොච්චරද දෙන්නේ मिलीलिटर मिलीलीटर निवेदी මිලිලීටර කියන එක ලියන්නම ඕනි. අනිත් එක තමයි දරුවනේ මේ මිලිලීටර කියලා අකුරෙන් ලියුවොත් කොහොමද ලියන්නේ? කලින් අපි ලියලා බලමුද? දැන් අපි හිතමු මිලිලීටර 3000 කියලා. අකුරෙන් ලියනවා නම් මෙහෙම ලියන්නේ. එළම මෙන්න දාන්නේ. එතකොට ඒකකේ දානවා නම් ඒකක ඒ සංකේත දානවා නම් ඒ සංකේතයේ පිටිපස්සට යනවා. එහෙම නැහැ අකුරෙන් ලියනවා නම් අකුරේ ඉස්සරහට එනවා. ඒකත් මතක තියාගෙන ඉන්න ඕන. ඒවා ඉතාම වැදගත් දේවල්. ඔව වරන්තු තමයි අපේ ශිෂ්‍යත්තේ ලකුණු අඩු වෙන්නේ. හරි. ඊළඟට තිබ්බේ ලීටර 8ක්. ලීටර 8ක් 8ක් නම් කීයද? 8000යි. ml නේද? 8000යි ml මෙමෙ කියන්නේ මිලිලීටර ඊළඟට අහන්නේ 10 10 ඒවා 1000ක් නැත්තම් 1000 ඒවා 10ක් කීයද 10000යි මිලිලීටර ml කියලා දාන්න ඕන ඒවා මතක කරන්න එපා ලියාගත්තද එහෙම හොඳයි අපි බලමු එහෙනම් ඒ අටදේ අපි ওই ගැටලු කීපයක් විසඳගෙන අපි කොහොමද ඒවා නිවැරදිව ලියන්නේ කියලා ඔන්න ඔයාලා ඉස්සරහා තියෙනවා ලස්සන වාජන ටිකකුත් තියෙනවා තව මොකද්ද තියෙන්නේ ප්‍රශ්න ටිකකුත් තියෙනවා පළවෙනියට තියෙන බින්දුවේ මොකද්ද බෝතලය නේද ඒ බෝතලේ අල්ලන ප්‍රමාණය ඒ කියන්නේ ධාරිතාව දාලා තියෙනවා යටින් කීයද ලීටර 1යි මිලිලීටර 250යි ඊළඟට තියෙනවා ලස්සන කෝප්පයක් ජොග්ගුවක් නේද එතකොට ජොග්ගුවේ ධාරිතාව කොච්චරද මිලිලීටර 450යි තව තියෙනවා කලයක් කලේ කොච්චර ධාරිතාවක් තියෙනවද කොච්චරද ඔව් ලීටර 10යි මිලිලීටර 100යි මිලිලීටර 100යි බාල්දියක් තියෙනවා කියන්නේ පණිට්ටුවක් කියලා කියන්නේ ඒකක් තියෙනවා ඒකේ අල්ලන ප්‍රමාණය කියන්නේ ධාරිතාව කොච්චරද මිලිලීටර ලීටර 12යි මිලිලීටර 750යි කීයද ලීටර 12යි මිලිලීටර 750යි ඔන්න ඔය ආකාරයට තමයි මේ අපිට දීලා තියෙන පින්තූරවලට අදාළ ධාරිතාව සැබෑ ධාරිතාව නෙමෙයි මේ නිකන් ධාරිතාව. ඔයට අවිශාල භාජන තියෙනවනේ නේද? ඒ කලයක් ගත්තොත් එක එක ප්‍රමාණය.
බාදියක් ගත්තත් එක එක ප්‍රමාණය. බෝතලයක් ගත්තත් එහෙමයි. අනේ ජග්ගුවත් ඒ වගේ. එතකොට අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි කෝප්පයේ හා බෝතලේ ඇති ජල ප්‍රමාණය කොපමණද කියලා. බෝතලයයි කෝප්පයයි. එතකොට බෝතලේ කොච්චරක් තියෙනවද? මිලිලීටර 1යි ලීටර 250. නේද? නෑනේ. ලීටර 1යි මිලිලීටර 250. මෙතන ලීටර කියලා දැම්මොත් මෙතන මිලිලීටර කියලා දැම්මොත් මෙහෙම එකතු කරගන්න පුළුවන්. ඊළඟට කෝප්පයේ කොච්චරක් තියෙනවද? මිලිලීටර 450යි. එතකොට දරුවෝ මේක ලියන්නේ ලීටර පැත්තේද මිලිලීටර පැත්තේද? මිලිලීටර පැත්තේ. මෙහෙම තමයි ලියන්න ඕන. මේක ලීටර පැත්තට ලිව්වොත් අපේ උත්තරේ වරදිනවා. එහෙමද? ඔව්. අපි එකතු කරලා බලමුද උත්තරේ. බිංදුවට බිංදුවක් එකතු කරපුවාම බිංදුවයි 5ට 5ක් 10යි. 10න් අපි බිංදුව ලියලා එකක් මේ පැත්තට ගන්නවා. එහෙම නේද? ඔව්. 1යි 2යි එකතු කරාට පස්සේ 3යි 3ට 4ක් 7යි. හරිද? 7 මිලිලීටර 700ක් ආ මිලිලීටර වැඩ. ලීටර පැත්තේ දැන් මේ දින එල්ලා පුරනේ. මේ 1 විතරයි. අපි උත්තරේ ලියන්නේ 1යි 700යි කියලාද? නෑ. ලීටර 1යි මිලිලීටර 700යි කියලා. මෙන්න මේ විදිහට උත්තරේ ලියවෙන්න ඕන. එහෙම නැත්තම් වැරදි. ලීටර මිලිලීටර දැම්ම නැත්තම් අපිට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ලීටර සහ මිලිලීටර කියලා ඒ ආකාරයට දාන්න ඕන. හරි. අපි බලමු ඊළඟට අපෙන් අහන ප්‍රශ්නේ මොකක්ද කියලා. කියවන්න බලන්න දරුවෝ ඔක්කොම. හොඳයි. කලයේ හා බෝතලයේ ඇති ජල ප්‍රමාණය. කලයේ හා බෝතලයේ. කලයේ කොච්චරක් තියෙනවද? ලීටර 10යි මිලිලීටර 100යි. හොඳයි. බෝතලයේ කොච්චරක් තියෙනවද අපි දැනගත්ත කලින් උත්? ලීටර 1යි ඔව් මිලිලීටර 250යි. අපි දැන් එකතු කරමුද ඒකත්? ලීටර 1කුයි මිලිලීටර 250යි ලීටර 10යි මිලිලීටර 100යි. එකතු කරමුද බලන්න. හොඳයි. ඔන්න ලියනවා ලීටර මිලිලීටර. මෙතන තියෙනවා ලීටර 1යි මිලිලීටර 250. ඒ කියන්නේ මොනවා එකේද? බෝතලේ. කලයේ තියෙනවා ලීටර 10යි මිලිලීටර 100ක්. මිලිලීටර 100ක්. දැන් මේ 10 ලියද්දි තව ස්ථානීය යගේ ගැන සැලකිලිමත් වෙන්න ඕනි. එහෙම නැතුනොත් මේක වැරදි වෙන හිමලි මෙතන දෙක આવොත් එහෙම. එතකොට 20ක් වෙන්නේ. නේද? දැන් මෙතන එක ලිව්වොත් එහෙම මේක නැතුව බිංදුවයි මේ මේකයි එකතු කරා 20යිනේ. මේ වැරදි. එතකොට ස්ථානීය යගේ ගැන සැලකිලිමත් වෙලා අපි තමයි ලියන්න ඕන. බිංදුවට බිංදුවක් එකතු කරපුවාම බිංදුවයි. පහට බිංදුව. පහමයි. දෙකට එකක් 3යි. මේ 10යි දෙකක් එකතු කරන් දෙන්න නැත්නම් මෙතන එක දානවා මෙතන එක දානවා 12යි. උත්තරය ආවේ කීයද? ලීටර 11යි මිලිලීටර 750යි. ඒකත් දරුවෝ අපි කලින් වගේ ලීටර දානවා මිලිලීටර දානවා. එතකොට ලීටර 11යි මිලිලීටර 350 කියන උත්තරේ මේ ආකාරයෙන් ලියවෙන්න ඕන. හරිනේ? හොඳයි. ලියාගත්තද උත්තරේ? හොඳයි. ඊළඟ එක මම ඔයගොල්ලන්ට දෙනවා තනියෙන් හදන්න පොඩ්ඩක්. හදන්න පුළුවන්ද බලන්න. පණිට්ටුවට කලෙන් එක්වරක් ජලය දමා පිරවීමේදී පණිට්ටුව පිරවීමට අවශ්‍ය ජල ප්‍රමාණය. මම ඔන්න පොඩි කාලයක් දෙනවා ඔයගොල්ලන්ට හදන්න පුළුවන්ද බලන්න. මොකද්ද කරේ කියලා මට කියන්න ඕන. පණිට්ටුවට කලයෙන් දානවා එකපාරක්. එකපාරයි දාන්නේ.
ඊටසේ දැන් පණිටුව පුරවන්න හදනවා පණිටුව පිරෙන්නේ නැහැ ඇලුවේ නිසානේ අපෙන් අහන්නේ පණිටුව පිරවීමට අවශ්‍ය ජල ප්‍රමාණය කොච්චරද කියලා මේ වගේ එකක් විසඳන්නේ මොකද්ද කරන්නේ මොකද්ද ඔයගොල්ලෝ කරේ හරි ඔයගොල්ලන් හදපු උත්තරය අත උසන බාන හදපු අය හොඳයි දැන් බලමු අපි අපේ උත්තරේ මේකයි හරියයිද කියලා නේද ඔන්න කලයට අල්ලනවා ලීටර් 10යි මිලිලීටර් 100ක් පණිටුවට අල්ලනවා ලීටර් 12යි මිලිලීටර් 750ක් ඔය වැඩි එකට තමයි අඩු එකකින් දාන්නේ කලෙන්නේ දාන්නේ ඒක හොයන්න මොකද කරන්න ඕන ලීටර 12යි 750ෙන් ඔව් අඩු කරනවා කලේ ප්‍රමාණය ලීටර් 10යි මිලිලීටර් 100ක් එහෙමද හැදුවේ හොඳයි බලමු නේද අපි හරියයිද කියලා ලීටර 12යි 750ෙන් අඩු කරනවා ලීටර 10යි මිලිලීටර 100ක් මගෙත් එක්ක අඩු කරමුකෝ බලන්න උත්තරෙත් එක්ක හරියයිද බලන්න බිංදුවෙන් බිංදුවක් අඩු කරපුවාම බිංදුවමයි පහෙන් බිංදුවක් අඩු කරපුවාම පහමයි හතෙන් එකක් අඩු කරපුවාම කීයද එහෙනම් 6යි දෙකෙන් බිංදුවක් අඩු කරපුවාම දෙකමයි එකෙන් බිංදුවක් එක දැන් එච්චර වටිනා කමක් නැහැ බිංදුවයි දෙකෙන් හැම දාන්න ඕනේ නැහැ අපි මෙහෙම දානවා ඒක උත්තරේ මේ 1 ලීටර 650යි මිලිලීටර 1 ලීටර 650යි මිලිලීටර ආව යට උස්සන්න බලන්න ඒක නිවැරදිව හොඳයි ගොඩක් දෙනෙකුට ඇවිල්ලා ඒ කියන්නේ පරිමාව හා ධාරිතාව වඩම හොඳින් අවබෝධ කරගෙන ඉන්නවා කියලා මට වැටහෙනවා බලමු අපි එහෙනම් ඊළඟට හම්බෙන්නේ අපිට මොන වගේ ගැටලුද කියලා මොන ටිකක් අමාරු ප්‍රශ්නයක් වුණත් එච්චර අමාරුයි කියලා නෑ අපි දැන් දන්නවනේ නේද ලීටර මිලිලීටර ගණන් එහෙම නේද දන්නවනේ කියව ගන්න හොඳට බලන්න ප්‍රශ්නේ ජලය ලීටර 30ක් පිරවිය හැකි ටැංකියක මිලිලීටර 15යි මිලිලීටර 450ක ජල ප්‍රමාණයක් තිබුණි ටැංකිය පිරවීමට අවශ්‍ය ජල ප්‍රමාණය ඒ කියන්නේ ධාරිතාව කොච්චරද ටැංකියේ මිලිලීටර 30යි පරිමාව කොච්චරද ටැංකියේ මිලිලීටර 15යි මිලිලීටර 450යි එහෙමනම් මේ ටැංකිය අපි ඔක්කොම පුරවන්න ඕන පුරවන්න නම් තව අඩු ගාණක් හොයන්න ඕන නේද ඉතුරු ගාන වගේනේ තව ඉතුරු ගාන හොයනවා වගේ තමයි තව ඉතුරු ඔච්චර වෙල තියනවාද පුරවන්න එහෙම කියලා තමයි හොයන්න තියෙන්නේ ඉතුරු ගානක් හොයන්න එහෙම නැත්නම් අඩු ගාන පුරවන්න මොකක්ද කරන්න ඕන කියන්න බලන්න මට ඕගොල්ලෝ ඔව් ලීටර 30න් අපි අඩු කරන්න ඕන කීයද පරිමාව මිලිලීටර ලීටර 15යි මිලිලීටර 450 අඩු කරලා බලමුද හොඳයි කඩ සටහන අපි දාගන්නවා ලීටර මිලිලීටර කියලා දැන් මේකෙන් දරුවෝ මෙහෙම අපිට දැන් 30 න් අඩු කරන්න දී ලීටර 30 ලීටර පැත්ත 30 මේ පැත්ත බිංදු තුනක් දාගත්තොත් අපිට හරි ලේසි නැත්නම් අර එහා පැත්තෙන් අපිට අඩු කරන්න තියෙනවනේ නේද 15යි 450 එහෙනම් මෙතන 15 දාලා මේ පැත්තෙන් 450 දාන්න දැන් අපි මොකද කරන්නේ මේක අඩු කරනවා මොකක් කරන්නේ අඩු කරනවා ඒක අඩු කරමුද මගෙත් එක්කම හොඳයි බිංදුවයි බොන්දුවක් අඩු කරපුවාට පස්සේ බිංදුවමයි බිංදුවෙන් බහ බෑනේ මේ පැත්තේ යනවා මේ පැත්තේ නෑ මේ පැත්තේ නෑ මේ පැත්තේ ආ මේ පැත්තේ එකක් ගන්න දැන් කියන්නකෝ මේ පැත්තේ එකක් මේ පැත්තට ගත්තා 1000 වෙනවන්නේ නේද 1000 තමයි මේ 400 පහඩු කරන්නේ හොඳයි එතකොට මෙතෙන්ට 9ක් 10ක් වෙනවා මෙතන 9ක් වෙනවා දැන් මොනවා අපිට 10න් 5ක් අඩු කරන්න. කීයද? 10න් 5ක් අඩු කරපුවාම කීයද? 5මයි. 5යි නේද? මෙතන තියෙන්නේ 9. 9න් 4ක් අඩු කරපුවාම ඒ 5යි. මොන 550ක් ආවා. මේ පැත්තේ දැන් 30න් 15ක්.
වැරදීලු. කියෙන්ද එහෙනම් 15ක් අඩු කරන්න. 29. ඇයි 29ක් උනේ? අපි හැපතර එකක් ගත්තානේ. නේද? දැන් 29ෙන් තමයි 15ක් අඩු කරන්නේ. මෙතන 9. 9ෙන් 5ක් අඩු කරපුවාම 4යි. මෙතන තියෙන්නේ 2. 2ෙන් 1ක් අඩු කරපුවාම 1යි. උත්තරයක් ආවා කියන්න බලන්න. ලීටර 14යි. මිලිලීටර 550යි. ආවනේ උත්තරේ. ඔව්. ලියා ගන්න කොහෙදත් ඔයගොල්ලෝ. ලීටර 14යි. මිලිලීටර 550යි. හොඳයි. අපිට ඊළඟට හම් වෙන්න ප්‍රශ්නයක් බලමු අපිට මොන වගේ ආකාරයකට විස්තරන්න දෙනවද කියලා. ඔව්. කියවන්න කොහොමද? පොඩියල් ලීටරයකින් බීම වීදුරු 35 හදා ගන්න පුළුවන්. වීදුරුවකට අල්ලන බීම ප්‍රමාණය මිලිලීටර 350ක් නම් බීම සෑදීම සඳහා එක් කරන ලද ජල ප්‍රමාණය. ජල ප්‍රමාණය කොච්චරද කියලා අපෙන් අහන්න. අපි දැන් ගෙදර බීම හදනව නේද ඔයගොල්ලෝ? අම්මත් එක්ක එකතු වෙලා හදනවා. ඔය පොඩියල් ලීටරේ බෝතල් තියෙනවා. මේ ලීටරේ බෝතලයකින් අපිට කියන කොච්චරක් හදන්න පුළුවන් කියලාද? කී දෙනෙකුට දෙන්න පුළුවන්ද? වීදුරු 35යිලු. එතකොට වීදුරුවකට කොච්චරක් අල්ලනවද මිලි ලීටර? 350ක්. අපි මොකද්ද කලින්ම කරන්න ඕන? ඔව්. 350 වා 35ක් කොච්චරද කියලා බලනවා. 350 මොකද්ද කරන්නේ? 35ෙන් ගුණ කරනවා. 35ෙන් ගුණ කරනවා. අපි බලමුද ගුණ කරලා. හරි. ඔන්න ගුණ කරමු. 350 35ෙන් ගුණ කරනවා. 35 සල චක්‍රේ මතක නැහැ. එහෙනම් අපි ඉස්සෙල්ලා 5ෙන් ගුණ කළා, පස්සේ 3ෙන් ගුණ කරනවා. නේ? ඔව්. 5සර බිඳුව बिंदु आयो नेम संख्या बिंदु मूल रूप में बिंदु है पासारा पहा बीसी पहे पहा इतुरु वेनवा देखा पासारा तुने पहलवाई पहल दाने मैं देखा ते का तो कल दाने तो कुटे दा हाता है देखी इन दारों ने कुल कराने तुने तुने कुने करना कुटे मैं तुने यानी इनमें तमाय दिया नॉन फटांगा तुम्हारा बिंदु බිංදුව තුන්වර පහ ඔව් 15න් පහ එකක් ඉතුරු වෙනවා තුන්වර තුන 9යි 9යි මේ 1යි 10යි ඔන්න බලන්නකෝ බීම බීම ප්‍රමාණය එනවා අපිට මේ මිලිලීටර ගණන්ක් එන්නේ බිංදුවයි 5යි බිංදුවයි 5යි 7යි 5යි 12න් 2 එකක් ඉතුරු වෙනවා. ඒක මේකට එකතු කරගමුම 2යි. 2 මේක 1යි. කියවන බාර මේක 12000 250. 12000 250. නේද? එහෙම නේද? ඔව්. 12000 250. හරිනේ. එතකොට අපි බීම ලීටර කොච්චරක් දැම්මද? පොඩිය ලීටර ලීටරයක් දැම්මා. ඒ කියන්නේ 1000ක් දැම්මා. ඒ 1000ත් එක්කම තමයි මේ ඇතුළට ආවේ. දැන් කෝඩියලු දාලා වතුරක් දාලා බීම හදලා ඔක්කොම කරලා දැන් වීදුරු 35කට දානවා. 35 35 දෙනෙකුට කොන්න දෙන්න පුළුවන් මේ ලීටරයක් හදුවට පස්සේ. ඒ ලීටරේ ගන්න කුයිනේ නේද? වතුර දාලා කලවම් කරලා හදුවම 35 දෙනෙකුට දෙන්න පුළුවන්. ඒතකොට 350ව 35. උන්සිය මහා 35ක් හදුවා මෙච්චරක් ගන්නක් ආ මේක ඇතුළේ දිනවා 1000. ඒ කියන්නේ මොන 1000ද? අර කෝඩිය ලීටරය. ලීටරයක් කියන්නේ මිලිලීටර 1000නේ. එහෙනම් අපි මොකද්ද කරන්නේ? ඒ ලීටර 1000 මිලිලීටර 1000 අඩු කරනවා. ඒ මිලිලීටර 1000 මේකෙන් අඩු කරලා දානවා. අඩු කරනවා. මේ උත්තරය ආවට පස්සේ අපි ඒකෙන් අඩු කරා. බිංදුවෙන් බිංදුවක් අඩු කරපුවාම කීයද දරුවෝ? බිංදුවයි. අහේ
දෙකෙන් බිංදුවක් අඩු කරගොහම 5යි. දෙකෙන් බිංදුවක් අඩු කරගොහම 2යි. දෙකෙන් එකක් අඩු කරගොහම 1යි. මෙතන 1යි. ඔන්න 11250. එතකොට ලීටර කීයක් තියෙනවද මේ 11250 ඇතුළේ 1000 වගේ කීයක් තියෙනවද? 11ක් තියෙනවා. එහෙනම් අපි උත්තරේ ලියනවා ලීටර 11යි මිලිලීටර 250ක් වතුර දාලා තියෙනවා. නේද? අර කෝඩියල් ලීටරය හදන්න අම්මා දාපු වතුර ප්‍රමාණය කොච්චරද? ලීටර 11යි මිලිලීටර 250. එහෙම දාලා තමයි මේ හදලා තියෙන්නේ. එහෙනම් කෝඩියල් ලීටරය අයින් කරාට පස්සේ අපිට ඒ ගාන හම්බ වුණා. තේරුණාද හදපු විදිහ? ආයි මතක් කරමුද? 1 ලීදුරුවක මිලිලීටර 350ක් තියෙනවා. ඒ වගේ 35ක් අපි හැදුවා. ඒ හැදුවට පස්සේ මෙච්චර ප්‍රමාණයක් ආවුණ කළ හැදුවම ලීටර මිලිලීටර 12250 කියන බීම ටිකයි ඔක්කොම ටික කලවම් කරලා ඊට පස්සේ අපි බීම දාපු කෝඩියල් ටික අයින් කරා. එතකොට 11250ක් ආවා. 11000 කියපුවහම 1000ව 11ක් තියෙනවා. ඒ කියන්නේ ලීටර 11ක් තියෙනවා. 1000ව 11ක් නේද? 11000 කියන්නේ ලීටරනේ. ලීටර වලට වෙන් කරා. ඉතුරු ටික අපි ගන්නවා 1000ට වඩා අඩු ටික මිලිලීටර කියලා. හරිනේ? හොඳයි. ලියා ගන්න උත්තරය. හදා ගන්න ඇතිනේ නේද නම් සඳහන් ඔයාලා මගෙත් එක්කම. අපි බලමු අපිට හම්බ වෙන ඊළඟ ගැටලුව. කියවන්නක බලන්න. හොඳ ගැටලුවක් හම්බ වෙලා තියෙනවා. අපිට මේවා හැම වෙලෙම ප්‍රායෝගික ජීවිතේ අපිට අතිනින දින දේවල්. නේද? කියවමු බලන්න. ගමනක් ආරම්භයේදී මෝටර් රථයක තිබූ ඉන්ධන ප්‍රමාණය කොච්චරයිද? ලීටර 35යි මිලිලීටර 500ක් තිබිලා තියෙනවා. ගමන අවසානයේ ඉතුරු වී තිබුණු ඉන්ධන ප්‍රමාණය ලීටර 10යි මිලිලීටර 350ක්. ගමන සඳහා වැය වී ඇති ඉන්ධන ප්‍රමාණය කියන්නේ තිබුණ 35යි 500ක්. ගමන යන්න හදනකොට තේරු. තැන්කියු. ගමන ගිහින් ඉවර වෙනකොට 10යි 350ට බහැලා. එකෙන් ටිකක් පිච්චිලා නේද? අපෙන් අහන්නේ වැය වෙච්ච ප්‍රමාණයනේ. ගමන සඳහා කොච්චර ප්‍රමාණයක් තෙල් පිච්චිලාද කියලා අහන්නේ වාහනේ. ඒ වගේ දේවල් අපිට ගෙදරදී වුණත් දැක ගන්න අපිට නිවසේදී අපේ වාහනවල එහෙම වෙනවා. අඩුමතරම් බයික් එකක් හරි දිනවන ගෙවල් වල නේද? ඒ නිසා මේවා අපිට අත්විඳින්න වෙනවා. අපි ඒ හින්දා මේ වගේ ගණන් හදාගෙන තියාගෙන ඉන්න ඕන. අපි දැනගන්න ඕන මේවා හදාන්න හැටි ඉගෙනගෙන තියෙන්න ඕන. මොකද්ද දරුවනේ ඉස්සලම කරන්නේ? මට කියන්නකෝ මේක හදන්න ඕගොල්ලෝ මොකද්ද කරන්නේ? තිබුණු ප්‍රමාණය ඔව් ඉතුරු වෙච්ච ප්‍රමාණය අඩු කරනවා. එතකොට අපිට හම්බ වෙන්නේ මොකද්ද? වැය වෙච්ච ප්‍රමාණය. එහෙම නේද? අපි අඩු කරලා බලමුද? ලීටර මිලිලීටර. අපි මේ ගණන් හදද්දී හැම වෙලේම ලීටර මිලිලීටර කියලා දාගන්න ඕන. එහෙනම් අපි වරදිනවා. ලීටර 35යි මිලිලීටර 500ක් තිබුණා. එහෙම නේද ගාන තියෙන්නේ? ඔව්. ඉතුරු වුණා කොච්චරද? ගමන අවසන් වෙලා ලීටර 10යි මිලිලීටර 350ක්. එහෙනම් මේකේ වැය වෙච්ච ගණන් හොයන්න ඕගොල්ලෝ ගොමට අඩු කරන්න ඕන කියලා. එහෙනම් අපි අඩු කර බලමු. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. බිඳුවෙන් පහක් බෑ. මේ පැත්තෙන් ගන්නවා අපි එකක්. එතකොට 10න් පහක් කීයද? 5යි. මෙතන තියෙන්නේ 4. 4න් 3ක් අඩු කරා ඊට පස්සේ 1යි. මේ පැත්තේ 35 හැම තියෙනවා. 5න් බිඳුවක් 5යි. 3න් එකක් 2යි. අවදන්නවා මීට වඩා වේගවත් දැන් පහසෙන් ඉදරුව. නේද?
අපි උගන්වන්නේ උනාට හැමෝටම දක්ෂයා කොහොමද මේ වෙනකොට ගාන හදලා ඉවරයි මම දන්නවා මම මේ 35න් 10ක් මේ විදිහට කර කර ඉන්නේ එයා 35න් 10ක් 25 කම නම් නමුත් අපි හැමෝම තමයි මේ ශිෂ්‍යත් විභාගේ වගේම අපේ ජීවිතේ ජය ගන්න ඕන ඒ නිසා තමයි එමින් මේ වගේ ගණන් හදාගෙන ගියාම හැමෝටම තේරෙනවා නේද දරුවනේ මම හිතන ඔයාලට මේක හොඳට තේරෙන්නේ නැති කියලා එහෙනම් අපිට කොච්චර ප්‍රමාණයක් වැය වෙලා තියෙනවද මේ ගමනට ලීටර 25යි මිලි ලීටර 150 ලීටර 25යි මිලි ලීටර 150ක් වැය වෙලා තියෙනවා තේරුණානේ හොඳයි ඔන්න අපිට හම්බ වෙන ඊළඟ ගාන බලමු අපි කොහොමද විසඳන ආකාරය ද භාජන ටිකක් තියෙනවා A B C කියලා එහෙම නේද ඔව් A B C කියලා ඒකම A භාජනයේ කොච්චරක් තියෙනවද ධාරිතාව ලීටර 64යි B භාජනයේ ලීටර කීයක් තියෙනවද 3යි C භාජනයේ ලීටර එතකොට අපෙන් අහන මෙන්න මෙහෙම දෙයක් කියවුම් බලන්න දරුවනේ ඒ භාජනයේ පිරවීමට ඒ කියන්නේ ලොකු භාජනයේ පුරවන්න B සහ C ඒ කියන්නේ මැද තියෙන චූටි භාජනයයි මෙහා පැත්තේ තරමක් විශාල භාජනයේ දෙක එකවර යොදාගෙන එකපාරම දාලා මම ලොකු භාජනයේ කී පාරකින් පුරවන්න පුළුවන්ද කියලා අහනවා කී පාරකින් ජලය දැමිය යුතුද ඒ භාජනයේ පිරවීමට B සහ C භාජන දෙකම එකවර යොදා කී පාරක් ජලය දැමිය යුතුද අහන ඔන්න අපි බලනවා ඉස්සලාම AB ඔන්න BC කියන භාජන දෙක ගන්නවද වතුර පුරවල දෙකම එකපාරට මෙහෙම හලනවා ඒ භාජනයට ආය ගන්නවා ආය හලනවා ඔහොම ඔහොම කී පාරක් දාන්න ඕනද කියලා හොයන්න ඕන අපි මොකද්ද කරන්න ඕන කලින් ए बी भाजन देखे कोच्चर ධාරිතාවක් තියෙනවද කියලා දැනගන්න ඕන නේද A එකේ 3යි B එකේ 5යි එතකොට 3යි 5යි එකතු කරනවා කීයද 3යි 5යි එකතු කරපුවාම 3ට 5ක් එකතු කරපුවාම 8යි එහෙනම් A දෙකේම ලීටර කීයක් තියෙනවද 8යි 8වන චක්‍රේ මතකයිද මගෙත් ඒක කියමුද එහෙනම් අටවරක් එක කීයද 8යි අටවරක් දෙක ඔන්න අපි නමා ගන්න ඇඟිලි අටවරක් එක 8යි ඇඟිල්ල නමා ගන්න අටවරක් දෙක ඇඟිල්ල නමා ගන්න කීයද 16යි අටවරක් තුන කීයද 24යි එහෙනම් අටවරක් හතර කීයද 32යි අටවරක් පහ 46යි 8වරක් 6 48යි 8වරක් 7 56යි 8වරක් 8 64යි අන්න ආව 64ක් ඇඟිලි කියන්නේ නැවිලද 8ක් නැවිලා ඒ කියන්නේ ඔන්න දැම්මා AB භාජන දෙකෙන් 8යි 16යි 24යි 32යි එහෙම නේද දැම්මේ අපි ඔය. ඔව්. එහෙනම් කී පාරක් දැම්මද ඔයගොල්ලෝ? 8 වරක් දාලා තියෙනවා. එහෙනම් මේක ලියනද ලීටර මීටර ලීටර කියලා? කී පාරක් දැම්මා හැම කියලා. එතකොට 8 වාරයක් 8 පාරක් කියලා ලිව්වහම 8 පාරක් නේ නේද? එතකොට ලීටර මිලි ලීටර එක ලියනවද? නැහැ. ඒක මිලි ලීටර ලීටර ලියන්නේ නැහැ. හොඳයි. එහෙමනම් දරුවනේ ලීටර සහ මිලි ලීටර කියන පාඩමේ යටතේ මම අද ඔයාලට ඔන්න ඔය කියපු සරල ගැටලු කීපයක් කියලා දුන්නා. මේ අපේ ජීවිතේට ඉතා සමීප වගේම අපි එදිනෙදා භාවිතයේදී ගන්න අවස්ථා තමයි තිබුණේ. එතකොට මම මුලින්ම මතක් කරන්න බලන්න පරිමාව ධාරිතාව කියන්නේ මොකද්ද? මම මුලින්ම අහපු ප්‍රශ්නේ. පරිමාව කියන්නේ තිබෙන ප්‍රමාණය ධාරිතාව කියන්නේ අල්ලන ප්‍රමාණය. එහෙමනේ. එහෙනම් මට කියන්න මේස හැන්දක කොච්චර තියනවද මිලිලීටර ධාරිතාව? මේස හැන්දක්.
කියන්නේ මතකයට එන ලොකු හැඳක් නේද? කීයද? 10 මිලිලීටර. තේ හැඳක 5 මිලිලීටර. ලීටරයට මිලිලීටර කීයද? ලීටර එකක් සමානයි මිලිලීටර 10යි. ඔන්න ඕක තමයි අපිට ඉතාම වැදගත්. ලීටර එකක් සමාන මිලිලීටර 1000 කියන එක ලීටර මිලිලීටර ප්‍රශ්න අහද්දිම අපේ ඔළුවට හොඳට එන්න ඕන. දැන් අර බීම බීම ලීටරයක් කියලා කිව්වම අපි උඩ බීම ගියා නම් අපිට ඒක ගන්න හදන්න පුළුවන්ද? නැහැ. එහෙම බෑ. අපිට එක පාරට ලීටර සහ මිලිලීටර කියනකොට ලීටර එකක් සමානයි මිලිලීටර 1000 කියන වර ඒක තමයි අපේ මතකයට හොඳටම එන්න ඕන. එහෙනම් ඒ දේවල් මතක තියාගෙන මේ වගේ ගැටලුවක් ආවොත් හොඳින් විසඳන්න ඕගොල්ලෝ ඒ කරුණු මතක තියාගන්න. එහෙනම් අද දවසට මම ඔයාලාගෙන් සමු ගන්නයි හදන්නේ. ඊට මත්තෙන් මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා ඔයාලාගේ ජීවිතේ හම්බ වෙන මේ ගැටලු සියල්ලම හොඳින් निराකරණය කරගෙන හොඳින් විභාගයට මුණ දීලා පාසලේ දෙමව්පියන්ගේ ගුරුවරුන්ගේ සහ ඔයාලට ආශිර්වාද කරන සියලුම වැඩිහිටියන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නට ඔයගලන්ට හැකි වේවා කියලා ප්‍රාර්ථනා ඉෂ්ට කර දෙන්නට ඔයගලන්ට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම ඔයාලගෙන් අද දවසේ සමු ගන්නවා සිල්ලු දිනාටම ආයිබෝවන්.